TV Daily News。ආය බොවන්. ගෙවන පැය කිහිපයේ ඔස්ට්‍රේලියාවේ සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා TV දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. 482 work visa සඳහා අවශ්‍ය පුහුණු කාලය ෆෙඩරල් අයවැයෙන් අඩු කරයි. බලශක්ති බිල්පත් වලට අයවැයෙන් සහනයක්. සංක්‍රමණිකයන්ට සහන රසක් සමගින් නීති වෙනස් වෙයි. විදේශ සංක්‍රමණ අවම කරන්නත් සැලසුම්. විදේශ ගමන් බලපත්‍ර ක්‍රමවේදයට අයවැයෙන් වෙනසක්. ප්‍රධාන බැංකුවක් ඩිජිටල් ක්‍රමයට යන්න ගනුදෙනුකරුවන්ට දින දෙයි. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Ranburn, Officer Shaka Vita, Obat Aduma Pavidenda, Australia Way, Sri Lanka Super Villain Cell Jali, Promukya, Onaro Foods. Travel Shine, Loki, Onam Ratakata, Australia Win Saha, Sri Lanka Win, Aduma Milata, Air Ticket Scanda, Amatanda, Binduai Tunai, Asu Hatai, Pandahas Harsia. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. Who would you share your secret with? Elephant House Sausages, since 1966. මෙවර ෆෙඩරල් රජයේ අයවැය මගින් 482 වර්ක් වීසා සඳහා සේවා පළපුරුද්දේ අවශ්‍යතාවය රජය විසින් අඩු කර තිබෙනවා. ඒ අනුව ලබන නොවැම්බර් 23 වනදා සිට නිපුණතාවයෙන් යුත් සේවක හිඟය අවම කර ගැනීම සඳහා වසර දෙකක්ව පැවති පළපුරුද්දේ අවශ්‍යතාව වසරක් දක්වා අඩු කරනු ඇති. ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නීති අධියර කීපයක් යටතේ වෙනස් කිරීමට මෙවර අයවැයේදී යෝජනා වී තිබෙනවා. ඒ අනුව මෙම මූල්‍ය වර්ෂය සඳහා ස්ථිර සංක්‍රමණ වැඩසටහනක් හඳුන්වා දීමට නියමිත අතර එම වැඩසටහන වසර 1 සිට 4 දක්වා දීර්ඝ කිරීමටයි පියවරගෙන ඇත්තේ. මෙය සංක්‍රමණ උපාය මාර්ගික කොටසක් වන අතර සංක්‍රමණික පද්ධතියට මනා කළමනාකාරීත්වයක් ලබා දීම මෙහි අරමුණයි. ඒ සඳහා ඩොලර් මිලියන 18.3 ප්‍රතිපාදන වෙන් කරනු ඇති. ෆෙඩරල් රජයේ මෙවර අයවැය ප්‍රකාශනය මගින් විදේශ සංක්‍රමණද අඩු කිරීමේ උත්සාහයක් පිළිබඳවද වාර්තා වනවා. පසුගිය වසරේ ශුද්ධ විදේශ සංක්‍රමණ 528,000 වූ අතර මේ වසරේ එය 395,000 වනු ඇති බවටයි අයවැයවගින් අපේක්ෂා කර ඇත්තේ. පසුගිය වසරේ ශුද්ධ විදේශ සංක්‍රමණය 528,000 වූ අතර මේ වසරේ එය 395,000 වනු ඇති බවටයි අයවැය මගින් අපේක්ෂා කර ඇත්තේ. ඉදිරි වසරවලදී 255,000 සහ 235,000 දක්වා පහත වැටීමටද සැලසුම් කර ඇති විදේශ සංක්‍රමණ ලබන වසරේ 260,000 දක්වා පහත වැටෙනු ඇතැයි රජය පුරෝකථනය කර තිබෙනවා. සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මූල්‍ය වර්ෂයේ සිට වසර 5ක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. සරණාගතීන් සහ සංක්‍රමණිකයන් සඳහා ජනාවාසවල තිරසාරභාවය සහ වඩා හොඳ ආර්ථික මෙන්ම සමාජීය ප්‍රවර්ධනය අරමුණු කරගනිමිනුයි මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ. එමෙන්ම ප්‍රජා මධ්‍යස්ථානවල සංවාදාත්මක ඉංග්‍රීසි පන්ති අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම මූල්‍ය වර්ෂයේ සිට වසර 4ක් පුරා ඩොලර් මිලියන 3.8ක් ලබා දීමටයි අයවැය මගින් යෝජනා කර ඇත්තේ. යුක්‍රේන සංක්‍රමණිකයන් වෙනුවෙන් මෙඩිකයා ප්‍රවේශය ලබා දීම සඳහා වසර 5ක් පුරා ඩොලර් මිලියන 1.9ක මුදලක් ලබා දීමටද ෆෙඩරල් අයවැය මගින් යෝජනා කර තිබෙනවා. වත්මන් ගෝලීය කුසලතා වීසා බලපත්‍ර සංශෝධනය කරමින් ජාතික වැදගත්කමක් ඇති ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට හේතුවන සුවිශේෂී දක්ෂතා ඇති සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීම සඳහා මෙම වසර අවසානයේ සිට වත්මන් ගෝලීය කුසලතා වීසා සබ් ක්ලාස් 858 වෙනුවට නව ජාතික නවෝත්පාදන වීසා බලපත්‍රයක් රජය විසින් ක්‍රියාත්මක කරනු ඇති. ව්‍යාපාර නවෝත්පාදන සහ ආයෝජන වීසා වැඩසටහන නතර කෙරෙන අතර ඒ සඳහා වූ අයදුම් ඉල්ලා අස්කර ගැනීමට කැමති අය සඳහා ලබන සැප්තැම්බර් මාසයේ සිට වීසා ආයදුම්පත් ගාස්තුව ආපසු ගෙවනු ලබන බවද අයවැය මගින් ප්‍රකාශ කෙරුණා.
ඊයේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් රජයේ අයවැය මගින් ඔස්ට්‍රේලියානු පවුල් ඒකක සඳහා ජීවන වියදම් සහන වශයෙන් ඩොලර් බිලියන 7.8ක් වෙන් කර ඇති බව භාණ්ඩාගාරික ජීම් චාම්ස් ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ තම තුන්වන අයවැය වූ මෙමගින් උද්ධමනයට එරෙහිව සහනයක් ලැබෙනු ඇති බවයි. ඊයේ රාත්‍රියේ ඉදිරිපත් කරනු ලැබූ අයවැය මගින් බලශක්ති බිල්පත් වට්ටම් ඖෂධවල මිල අඩු කිරීම් කුලී නිවැසියන්ට ආධාර ඇතුළු සහන රැසක් ප්‍රකාශයට පත් කෙරුණා. මෙවර අයවැය මගින් ඩොලර් බිලියන 3.5ක පැකේජයක් යටතේ රටේ සෑම නිවසකටම ඔවුන්ගේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 300ක වට්ටමක් ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ. කුඩා ව්‍යාපාරවල බලශක්ති බිල්පත් සහන අරමුදලෙන්ද ප්‍රතිලාභ ලැබෙන අතර මිලියනයක පමණ සුදුසුකම් ලාත් ආයතන සඳහා ඔවුන්ගේ බලශක්ති බිල්පත්වලින් ඩොලර් 325ක් දක්වා වට්ටම් ලැබෙනු ඇති. සෑම නිවසකටම බලශක්ති බිල්පත් සහන ලැබෙනු ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය කුලී ආධාරද 10%කින් ඉහළ යනු ඇති බව සඳහන්. අයවැය මගින් උද්ධමනය අඩු කරන බවට පියවර ඉදිරිපත් කර ඇති අතර එමගින් ලබන වසරේ මැතිවරණයට පෙර පොලි අනුපාත අඩු කිරීමට සංචිත බැංකුව පොළඹවනු ඇතැයි අපේක්ෂිතයි. මේ අතර ලබන ජූලි මස පළමුවනදා සිට නව වේගවත් ගමන් බලපත්‍ර ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. සාමාන්‍ය ක්‍රමවේදයට අමතරව ඩොලර් 100ක් ගෙවීම මගින් වැඩ කරන දින දෙකක් ඇතුළත එම ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති. හදිසි විදේශ සංචාරවල නිරත වීමට සිදුවන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය නව යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. මෙම වැඩසටහන මගින් වසර 5ක් තුළ ඩොලර් මිලියන 27.4ක් උපයා ගැනීම රජයේ අපේක්ෂාවයි. මාරාන්තික පිළිකාවකින් පීඩා විඳින ඇඩිලේඩ්හි කුඩා දරුවකු පොලිස් නිලධාරියෙකු වීමේ සිහිනය සැබෑ කරගෙන තිබෙනවා. ආක්‍රමණශීලී මාරාන්තික පිළිකාවක් සමග පොරබදිමින් සිටින අටහැවිරිදි මෙම දරුවා ඊයේ දකුණු ඔස්ට්‍රේලියාවේ පොලිස් නිලධාරියෙකු ලෙස වැඩ කිරීමට පැවති ඔහුගේ සිහිනය සැබෑ කරගත් බවයි වාර්තා වන්නේ. ඇන්ඩ්‍රුස් ෆාම්හි පදිංචි සෑම් ස්කර්ලි නම් මෙම පිරිමි ළමයාගේ මොලයේ ගෙඩියක් ඇති බව 2022 ජනවාරි මාසයේදී හඳුනාගත් අතර වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ එතැන් සිට ඔහු ජීවත්වීමට හැකියාව ඇත්තේ මාස 18ක් පමණක් බවයි. ඒ අනුවයි පොලිස් නිලධාරියෙකු වීමට එම දරුවාට තිබූ කැමැත්ත ඉටු කර දීමට පවුලේ සමාජිකයන් දකුණු ඔස්ට්‍රේලියා පොලිසිය සමග එක්ව කටයුතු කර ඇත්තේ. සාජන් ස්කර්ලි ලෙසින් නම් කළ කුඩා දරුවා ඉහළ පොලිස් නිලධාරියෙකු වන ග්‍රාන්ට් ස්ටීවන්ස් සමග විශේෂ දිනය ආරම්භ කළ අතර එම අවස්ථාවට ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ පන්තියේ මිතුරන්ද එක්ව සිටියා. ප්‍රීතිකෝෂා නගන පන්තියේ මිතුරන් මැදියේ ඇංගල් වේල් ප්‍රාථමික පාසලෙන් සාජන් ස්කර්ලි පොලිස් හෙලිකොප්ටරයකට නංවාගෙන ඇඩිලේඩ් ඕවල් වෙත පැමිණ ගොඩබස්වා තිබුණා. අනතුරුව කුඩා දරුවා පොලිස් නිලසුනකයන්ද සමග රාජකාරී කටයුතු කිහිපයකටද යොමු කළ බවයි වාර්තා වූයේ. සෑම්ගේ මව වන ඇලිසන් හැරිසන් පැවසුවේ තම පුතා ගැන අතිශයින් ආඩම්බර වන අතර මෙම දිනය උදාකර දුන් සැමට ස්තුතිවන්ත වන බවයි. ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වාරි තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරුවීමට දින 5ක කාලයක් ලබා දී තිබෙනවා. බැංකුව පසුගිය වසරේ ප්‍රකාශ කළේ ගනුදෙනුකරුවන් සඳහා මුදල් චෙක්පත් සහ දුරකථන බිල්පත් ගෙවීම් ක්‍රමානුකූලව නතර කරන අතර සම්පූර්ණයෙන්ම මුදල් රහිත වූ පළමු බැංකුව බවට තමන් පත්වන බවයි. මැයි 20 වනදා සිට සිදුකෙරෙන වෙනස්කම් යටතේ පාරිභෝගිකයන්ට තවදුරටත් කවුන්ටර අසල කල්ගත කිරීම, චෙක්පත් තැන්පත් කිරීම හෝ එකතු කිරීම මෙන්ම කාර්යාලවල නව චෙක්පොත් ඇනවුම් කිරීමට අවශ්‍ය නොවන බව සඳහන්. මැක්වරි ට්‍රාන්සක්ෂන් ගිනුමක් හෝ මැක්වරි ඩෙබිට් මාස්ටර් කාඩ් සහිත ඔෆ්සෙට් ගිනුමක් ඇති පාරිභෝගිකයන්ට ඔස්ට්‍රේලියාව පුරා ATM යන්ත්‍රවලින් ගාස්තු රහිතව මුදල් ලබා ගැනීමට හැකිවනවා. මෙම ක්‍රමවේදය අනුව නොවැම්බර් 1 වනදා සිට ඔස්ට්‍රේලියාවේ 5වන විශාලතම බැංකුව සම්පූර්ණයෙන් මුදල් රහිත බවට පත්වනු ඇති බවයි පැවසෙන්නේ.
ඩිජිටල් බැංකුවක් ලෙස 2024 නොවැම්බර් වන විට ආරක්ෂිත වේගවත් සහ පහසු බැංකු මාර්ගයක් ලෙස සම්පූර්ණයෙන් ඩිජිටල් ගෙවීම් වෙත සංක්‍රමණය වීමට කැපවී සිටින බවයි මැක්වයිරි බැංකුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ. ගණදෙනුකරුවන් බහුතරයක් දැනටමත් ඩිජිටල් බැංකු ක්‍රමයට අනුගත වී ඇති අතර 1%කට වඩා අඩු අනෙකුත් ගණදෙනුකරුවන් ඩිජිටල් ගෙවීම් ක්‍රම වෙත ප්‍රවේශ කිරීම සඳහා සහාය වීමට කටයුතු කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මැක්වයිරි බැංකුවේ මෙම පියවර ඩිජිටල් නොවන සේවා මත වැඩිපුරම යැපෙන වැඩිහිටියන් වැනි ඇතැම් විශේෂිත පුද්ගලයන්ට බලපාන ආකාරය පිළිබඳව විවේචනයට ලක්ව ඇතැයිද සඳහන්. සුනකයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනක කසපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඬුවම් දැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. යෝජිත ප්‍රතිසංස්කරණ මගින් බලු පැටවුන් අභිජනනය කරන්නන් සම්බන්ධයෙන් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී රෙගුලාසි දැඩි කිරීමටද පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම නීති පිළිබඳ මහජන අදහස් විමසීම ලබන ජූනි මස 9වැනිදායින් අවසන් වීමට නියමිතයි. දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් යෝජනා කර ඇති නව නීති යටතේ සපා කෑම්වලට සම්බන්ධ සුනකීන්ගේ අයිතිකරුවන්ට දැඩි දඬුවම් වලට මුහුණ දීමට සිදුවනු ඇති අතර සුනක පැටවුන් ඇති කරන්නන් සඳහා වන සීමාවන් දැඩි කරනු ඇති. යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ බල්ලෙකු බරපතල තුවාල හෝ මරණයක් සිදුකරමින් පුද්ගලයකට හෝ සතෙකුට පහර දෙන්නේ නම් හිමිකරුට දැනට පවතින ඩොලර් 2500ක දඩය වෙනුවට ඩොලර් 25000ක උපරිම දඩයකට මුහුණ දීමට සිදුවනවා. පහර දෙන සුනකයා දැනටමත් එවැනි වරදක නියෝගයකට යටත්ව ඇති සත්වයෙක් නම් හිමිකරුට පැනවෙන දඩය ඩොලර් 50000 දක්වා වැඩි බව සඳහන්. පුද්ගලයකුට හෝ සතෙකුට පහර දීමට මෙන්ම හිරිහැර කිරීමට තම සුරතලා හිතාමතාම දිරිමත් කරන සුනක හිමිකරුවෙකුට ඩොලර් ලක්ෂයක් දක්වා දඩයක් හෝ වසර 4ක සිර දඬුවමක් නව නීති අටුව පැනවිය හැකි. දකුණු ඔස්ට්‍රේලියාවේ සුනක සහ බළලුන් කළමනාකරණ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් පාකින් පැවසුවේ ප්‍රාන්තයේ ඉහළ යමින් පවතින සුනක ප්‍රහාර අඩු කිරීමට නව ප්‍රතිසංස්කරණ උපකාර වනු ඇති බවයි. සතුකුගේ හිමිකරුවන් ඔවුන්ගේ වගකීම් පිළිබඳව හොඳින් දැන සිටීම ඉතා වැදගත් වන අතර සුනකයන් ළඟ තබා ගැනීමේදී විශාල වගකීමක් පැවිරෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජීවන වියදම ඉහළයාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් එල්ල වී තිබෙනවා. නව පරීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ ඉහළ යන ජීවන වියදම හමුවේ පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍යට දිගුකාලීන බලපෑම් ඇති කරන බවයි. පුද්ගලයින් 1248 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ අධ්‍යයනයේදී වැඩි දෙනෙකු සඳහන් කර ඇත්තේ පවතින මූල්‍ය ආතතිය සමග ආහාර සඳහා වැය කරන මුදල් කපා හැර ඇති බවයි. මේ හේතුවෙන් අඩු සහ ලාභදායී ආහාර මිලදී ගැනීම නිවාස හා ප්‍රවාහන වියදම් කපා හැරීම මෙන්ම වත්කම් විකිණීමට පෙළඹී ඇති බව අධ්‍යයනය සඳහා ප්‍රතිචාර දැක්වුවන් සඳහන් කර තිබුණා. තවද වැඩිපුරම ආහාර අනාරක්ෂිතභාවය අත්විඳින පුද්ගලයින් වැඩි වශයෙන් මුදල් ඉතිරි කිරීමට පෙළඹීම විශේෂත්වයක්. කෙසේ වෙතත් මේ තත්ත්වය පුද්ගල සෞඛ්‍යයට වඩාත් බලපෑම් සිදු කරන අතර ඔස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටි පුද්ගලයින් 8 දෙනෙකු අනිවාර්ය ආහාර අනාරක්ෂිතභාවය අත්විඳින බව සඳහන්. එම පුවතත් සමගින් අදට නියමිත දවසේ පුවත් එකතුව නිමාවට පත්වනවා. හෙට දිනේත් ඔස්ට්‍රේලියාවේ උණුසුම් පුවත් රැගෙන රාත්‍රී 9ට අපි මුණ ගැසෙමු. මේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඔබට දිනපතා ප්‍රවෘත්ති රැගෙන එන එකම පුවත් ප්‍රකාශය ඔස්ලංකා TV ඔස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. ට්‍රැවල් ෂයින් ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න අමතන්න 0387 87 5400. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Ranburn, Officer Shakavita, Obat Adhuma Pavidenda, Australia Way, Sri Lankika Supervillain Cell Jali, Pramukhya, Onaro Foods. Who would you share your secret with? Elephant House Sausages.
since 1966. Sri Lanka TV Daily News.